ප්‍රතිකාරමත් පෙන්වා දෙන ගුප්ත ක්‍රමවේද නිසාම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මාව මුණගැහෙන්න සෙනගෙන්න පටන් ගත්තා. මේ කටයුතු ආරම්භ කරපු මුල් කාලයේ තවත් වටිනා ශාන්ති ක්‍රමවේදයකුත් මතු වුණා. දවසක් රෑ නින්දෙදී සිය ගණනක පිරිසකට සෙත්කවි ශාන්තියක් කරමින් අත අනුකූලව කරකවමින් විශාල සෙත්කිරණ ධාරාවක් යවන ආකාරය හීනෙන් දැක්කා. පැය කාලකට වැඩි වේලාවක් ඒ විදිහට කළ බව තමයි වැටහුණේ. ඒ කවි ඉතා ශාන්තයි. අක්ෂර, ඝන, එලිසම, එලිවැට ආදී සියල්ලෙන් පූර්ණ වුණු ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය ආදී පොත්වල තියෙන කවි වගේයි. හෙළබසට ආවේනික පදමාලාවන්ගෙන් ගෙතිලා ගලාගෙන එන ස්වභාවයේ කවි. ඒවා හිත හිතා පද ගොත ගොතා කියපු කවි නෙවෙයි. ඒ මොහොතේ රෑ නින්දෙන් අවදි වුණු මට මෙහෙම හිතුණා. මම කොහොමද කවි කිව්වේ? කවි හදල හෝ කියල හෝ පුරුද්දක් නැති මට එබඳු කවියක් හිතෙන් හදාගෙන පොතක ලියන්නත් පැය කාලක්වත් ගත වෙයි. හීනෙන් උනත් නොදන්න දෙයක් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ හැකියාව මට දැන් නැති වුණාට මගේ අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන දෙයක් වෙන්න ඇති. දැන් ඒක මට ප්‍රශ්නයක්. නමුත් මේ හීනෙන් කරපු විශේෂ ශාන්තිය ප්‍රകൃතියෙන් ගන්න පුළුවන්ද කියලා ගුරුවරයෙක්ගෙන් අහලා ඊළඟ දවසේ සමාධි ක්‍රමයෙන් බලන්න හිතාගෙන නැවතත් නින්දට ගියා. එළියුණු දවස විශේෂ දවසක් වුණා. ගෙදර තිබිච්ච සුළුසුළු කටයුතු ඉවර කරලා උදේ 8ට විතර කුටියට ගිහින් ගුරුතුමා මවාගෙන රෑ සිද්ධ වෙච්ච සිදුවීම කියලා, මේ හැකියාව අනිත් අයට සෙත්පතන්න හරි වැදගත් නිසා ඒ කාව්‍යමය සෙත්කිරීම ප්‍රകൃති පියවි ස්වභාවයෙන් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. එහෙම පුළුවන් කියලා අදහස දුන්නා. දැන් මට හරි සන්තෝසයි. ඊට පස්සේ ගෙදර ගිහින් පෑනක් සහ පොතක් අරගෙන කුටියට යන්න කියලා ගුරුතුමා දැනුම් දුන්නා. මමත් ඒ කියපු විදිහට කළා. ඊට පස්සේ පොත පෙරලගෙන ගෙයක් හදන හැටි කියලා මාතෘකාව ලියන්න කිව්වා. ගුරුතුමා පදෙන් පදය කියනකොට ලියාගන්න කියලා කිව්වා. මමත් ඒ කවි පදයෙන් පදය අහන ගමන් ලිව්වා. කවි 23කින් ඒ කවි පන්තිය ලිව්ව විදිහටයි මතක. ඒවායේ ගැළපීමත් හරියට තිබුණා. ගෙයක් හදනකොට ස්තෝප්පුව හදන හැටි, උළුබස්ස, දොර තියන්නේ කොහොමද, සාලේ මෙහෙම තිබ්බොත් මෙහෙම වෙනවා, පිටිපස්සේ දොර මෙහෙම තිබ්බොත් මෙහෙම වෙනවා, ඔය ආදී වශයෙන් හුඟක් කාරණා ඒ කවි වලින් කියවුණා. ඒ කවි කියලා දුන්න ආකාරයේ සිහි කරනකොට මේ මගේ මනසේ නිපැවුමක්ද කියලා හිතීමත් පුදුම සහගත වුණා. ඊට පස්සේ කිව්වේ, දැන් ලිව්ව ඇති, ගෙදර ගිහින් වතුර බෝතල් තුනක් අල්ලන ජෝග්ගුවට පුරවගත්ත වතුර එකක් සහ වතුර බෝතලයක් අල්ලන ලොකු වීදුරුවකට පිරෙන්න වතුර එකක් අරගෙන එන්න කියලා. මම ඉතින් ඒ කියපු විදිහටම වතුරත් අරගෙන ආවා. ඊට පස්සේ මෙහෙම උපදේශක් දුන්නා. දැන් කවිපදයක් මනසට එවනවා. ඒක කටින් පිටවෙන්න කියලා හිතන්න. කවිපදය පිටවෙනකොට දැඩි වෙහෙසක් සහ පිපාසයක් දැනෙයි. බය නැතුව වතුර බොන්න. මෙහෙම කියලා කවිපදය එන්න මනස සැකසෙන්න හිතන්න කියලා හා දැන් ලෑස්ති වෙන්න කිව්වා. දැන් පළවෙනි කවිපදය මගේ මනසට ඇවිත් පිටවෙන්න කියලා අදිෂ්ඨාන කරගත්තා. ක්‍රමයෙන් හිස තද වෙන්න පටන් ගත්තා. පැලමදයක් තරම් ප්‍රමාණයෙන් මොළය හිරවෙමින් කුඩා වෙන ආකාරයක් දැනෙන්න වුණා. කිටි කිටි ගාලා එන්න එන්නම හිරවෙනවත් දැනෙනවා. ඒක ටෙනිස් බෝලයක් තරමටත්, දොඹ ගෙඩියක් තරමට කුඩා වුණු විදිහටත්, ජිල් බෝලයක් තරම්, කෝපි ගෙඩියක් තරම්, මුං ඇටයක් තරම්, අබ ඇටයක් තරම් ආදී වශයෙන් හිරවෙමින් කුඩා වෙන ආකාරයක් දැනෙන්න වුණා. ඒ වෙලාවට ඉවසන්න හරි අමාරුයි. ඒ තරම් වෙහෙසයි. ඊළඟට ඉදිකටු තුඩක් තරම් කුඩා වෙලා අතුරුදන් වෙලා හිස් කබල සහ හිසකෙස් ආදියත් නොදැනී හිස් මුදුන අහසට විවෘත වුණා වගේ දැනුණා. උඩ තනි ආලෝකයක් වගේ හැම තැනම එළියයි. උඩින් ඔලුකට්ට නෑ වගේ දැනෙන්නේ. දැන් තදවීම උපරිම විදිහට තවමත් දැනෙනවා. එතකොටම ඔන්න කවිපදය කටින් පිටවෙන්න එවනවා කියන හඬත් එක්කම කවිපදයක් කටින් පිට වුණා. ඒත් එක්කම හිරකරපු දෙයක් සම්පූර්ණයෙන් අත්හැරලා නිදහස් කළා වගේ වැටහුණා. උගුරකට වේලිලා ගියා. වතුර බොන්න කියලා උපදෙස් ලැබුණා. මම වතුර වීදුරු තුන් කාලක් විතර බීගෙන ගියා. නැවතත් ජෝග්වෙන් වීදුරුවට වතුර පුරවලා තිව්වා. හා ලෑස්ති වෙන්න, දෙවනි පදේ එවන්න කියලා ගුරුතුමා දැනුම් දුන්නා. කලින් වගේම ඔළුව මොළය හිරවෙන්න පටන් ගත්තා.
කලින් වගේම කුඩා වෙලා ගිහින් හිස් මුදුන අහසට විවෘත වුණා වගේ දැනුණා. ඔන්න දෙවනි පදයේ එවනවා කියලා ගුරුතුමාගේ හඬත් එක්කම දෙවනි පදයේ පිට උඩා. කලින් වගේම වතුර පිපාසයත් වෙහෙසත් දැනෙන්න උනා. වතුර බීල නැවතත් යෝග්වෙන් වීදුරුවට වතුර පුරවලා තිව්වා. තුන්වෙනි පදයේ එවන්න නැවතත් සූදානම් වෙන්න කියලා ගුරුතුමාගෙන් අණ ලැබුණා. ඒකත් ඒ විදිහටම පිට උනා. මේ විදිහට කවි දෙකක් කියලා විනාඩි 5ක් විතර යනකොට වතුර බෝතල් 4ම බීලා ඉවර වුණා. පිපාසයේ දැනනකොට බීපු වතුර බෝතල් 4ක් බඩේ තියෙන බවවත් දැනුනේ නැහැ. ඒවා මුත්‍රා විදියට ගියෙත් නැහැ. වෙච්ච දෙයක්ුත් නැහැ. ගුරුතුමාගෙන් අහනකොට කිව්වේ මොළයේ අක්‍රිය වෙලා තිබිච්ච සෛල විශාල ප්‍රමාණයක් වහගෙන තිබුණ අපද්‍රව්‍ය පිට කරන්න. ඒ වතුර එක්ක රසායනික සංයුතියක් හැදිලා කිරණක් බවට පත් වෙලා විසිරීලා ගියා කියලා. දැන් ඒ ටික සුද්ධයි. දැන් ප්‍රශ්නයක් නැහැ. වතුර තිබහා ඉන්නේ නැහැ කිව්වා. දැන් මනස අහස වගේ නිදහස්. කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහැ. හිතන හිතන දේ කවියට නැගිලා පිට වෙන්නේ નિરાයාසයෙන්මයි. ඉතා වේගයෙන් කියන්න හිතුවොත් වේගයෙන් ගලාගෙන එනවා. අකුරු පද හඬ නගනකොට තොලකට දිව හසුරවන්න යම් තරමක් වේගයෙන් පුළුවන්ද? ඒ තරමට වැඩි ඉක්මනින් මනස කාව්‍යමය බලයෙන් ක්‍රියාත්මක වෙන්න ගත්තා. කවි ඕන තරම් කියන්න පුළුවන්. ඔංචිලි පදිනව වගේ හරි පහසුයි. මට මතක හැටියට මේ සිද්ධිය සිද්ධ වුණේ 1986 අවුරුද්දේදී විතර. එදා ඉඳන් අද වෙනතුරුත් ඒ හැකියාවේ අඩු වැඩියක් නැහැ. නැවත පුහුණු වෙන්න කියලා දෙයක් නැහැ. කවි කියලා ප්‍රගුණ වීම කියලා එහෙම වෙනසකුත් නැහැ. එදාම ඒ හැකියාව පූර්ණ වුණා. එදා වගේම අදත් කියන්න පුළුවන්. හිත හිතා ඉන්න දෙයක් නැහැ. මේවා එකම රටාවක කවි නෙවෙයි. විවිධ මාදිලියේ ක්‍රම රටාවන්ට නැගිලා එන කවි. ශාන්ත භාවයට පත් කරන්න, නටවන්න, ගෙන්වන්න, පළවා හරින්න, බෙරපද විලාසයට, හේවිසිපද විලාසයට ගැයෙන හතරපද විලාසයෙන් හෝ නිසදස් ක්‍රමයටත් ගැයීමේ හැකියාව ඒ මොහොතේ පටන්ම ඇති වුණා. එදා හවස අවට පවුල්වල කුඩා ළමයි 7-8 දිනෙක් එකතු කරගෙන පුංචි ආදර්ශ කතාවක් ගුරුතුමාගේ දැනුම් දීම අනුව මේ ක්‍රමයට කළා. ඒව ළමයි අහගෙන හිටියේ බොහොම සතුටින්. හොඳට තේරෙන නිසදස් කවිවලින් නාට්‍යයක රඟ දක්වන විදිහට අත් ඇඟ හිස ආදී කායික අංගත් අනුකූලව චලනය කරමින් මනා සිහියෙන් ඒ රංගනය කළා. මේ පහතින් පෙන්වන්නේ ඒ කවි පන්තියම නෙවෙයි. ඒ අදහස ගැබ්බෙලා තියෙන කවි රටාව. මොකද කතා කරපු දෙයක් ඒ අකුරු සහ ඒ පදවලින් ඒ විදිහටම නැවතත් කියන්න බෑ වගේ මේ කවි කීමත් ඒ වගේ. පාඩම් කරගත්ත කවි නම් ඒ විදිහටම කියන්න පුළුවන්. ඒත් මේ කවි ඒ වගේ දෙයක් නෙවෙයි. මේ තමයි පටිභාන කාව්‍ය රටාව. ඔන්න පුතුනි එක දවසක් පුංචි ළමයි කට්ටියකුත් සෙල්ලම් කරනට කියලා ගියා නොවැ පිට්ටනියට. පුංචි ළමයි එකතු වෙලා දෙපිලක් විලසට බෙදිලා නායකයන් තෝරාගෙන දෙපිල හැදුනේ මෙන්න මෙහෙම. දෙන්න දෙන්න වෙන්ව ගොසින් එකෙක් අතේ ගල් කැටයක් අනික අතේ තනකොළයක් අංගාගෙන දෙන්න ඇවිත් නිලද ගලද නිලද ගලද. නිල කිව් අය එක පිලකට ගල කිව් අය එක පිලකට. මෙහෙම බෙදිලා දෙපිල හැදිලා බෝල ගහන්නයි හදන්නේ. පළමු පිලට පිත්ත දුන්නා දෙවන පිලට බෝලෙ දුන්නා. එකෙක් ගහපු බෝල පාර හරිම සැරයි හරිම සැරයි. අල්ල ගන්න බැරුව ගියා බෝලෙ කැලෑවටම ගියා. හොයමු හොයමු බෝලෙ හොයමු. සේරම දැන් බෝලෙ හොයයි බෝලෙ දැක්ක එක ළමයෙක් ගන්නට නැමුණා විතරයි. මෙන්න බොලේ පුදුම වැඩක් පිහාටුවක් දඟලනවා. බලා ඉන්න පුදුම වැඩේ. මේ බලපං පුදුම වැඩක්. එහෙට නැමිලා මෙහෙට නැමිලා දඟල දඟල නැකිටිනවා. කෝ බලන්න කෝ බලන්න පිහාටුවක් කොහොමද බං ඔය විදිහට දඟලන්නේ? භූතයෙක්ගේ වැඩක් ඕක භූතයෙක්ගේ වැඩක් ඕක. දුවමු දුවමු පැනලා දුවමු අපි අල්ලන්නත් බැරි නෑ. මෙහෙම කියපු පුංචි ළමයි පස්ස නොබල ගෙදර දිව්වා. මෙහෙම කියපු පුංචි ළමයි පස්ස නොබල ගෙදර දිව්වා.
අම්මේ අම්මේ හරි වැඩේනේ පිහාටුවක් දඟලනවා. භූතයෙක්ගේ ආවේසින් පිහාටුවක් දඟලනවා. කොහෙද පුතේ කොහෙද පුතේ? බෝල ගහන පිට්ටනියේ. එහා කැලේ එහා කැලේ. උඹ කොහෙවත් යන්න එපා. ගෙදර හිටින් ගෙදර හිටින්. මම පොඩියක් පොඩි වැඩකට උඩහා ගෙදර පැත්තේ යනවා. කොහෙද බොලන් හතිදාගෙන ජර මරේට මේ දුවන්නේ? හරි වැඩේනේ ජොසියක්කේ. කා හටවත් කියනු එපා. භූතයෙක්ගේ ආවේසෙන් කුරුල්ලෙකුගේ අත්තටුවක් පිට්ටනියේ උඩ පැන පැන ආවේසෙන් දඟලනවලු. මොනවයකෝ පුදුම වැඩක්! කවුද ඕක උඹට කිව්වේ? වෙන කවුරුත් නෙවේ බොලන්. මගේ පුතා මගේ පුතා. ඌ උස්සන් යයි කියලා ඒක බයේ ගෙදර දිව්වා. බය නැතුවද පොඩි එකානේ? බය නැතුවද පොඩි එකානේ? විග විගහට ගෙදර ගිහින් පොඩි එකාව බලාගනින්. මට යන්නට පොඩි ගමනක් තියනහන් දමන් යනවා. ආරංචිය පැතිර යන්න ඉස්සෙල්ලම යන්න ඕනේ. රොසලින්ක් කට කියන්න ඉක්මනටම යන්න ඕනේ. කොහෙද ජොසීමේ දුවන්නේ හතිදාගෙන ජරමරේට? ඇයි රොසලින් දන්නේ නැත්ත? පුදුම වැඩක් පුදුම වැඩක්. මොකද්ද බම් පුදුම වැඩ? මටත් අහන්නට කියපන්. මැරුණ කුරුල්ලෙක් ඇවිදි භූතයෙකුගේ ආවේසෙන් පිට්ටනියේ උඩ පැන පැන කැරකි කැරකි දඟලනවලු. කවුද ඕක උඹට කිව්වේ? කවුද ඕක උඹට කිව්වේ? කවුරු කිව්වත් උඹට මොකද? වැඩේ ඇත්ත වැඩේ ඇත්ත. අනේ අපොයි පුදුම දෙයක්! ලෝකෙට මේ මොකද වෙන්නේ? හිතාගන්න බැරි දේවල් කලියුගේට සිත්ත වෙන්නේ. කවුද අතන අර ඉන්නේ? ජේන් අක්කා ජේන් අක්කා. ආරංචිය එන්ට කලින් යන්ට ඕන මෙය කියන්න. ජේන්නක්කේ ඔහොම හිටින්! ජේන්නක්කේ ඔහොම හිටින්! ඇයි රොසලින් හඬ තලන්නේ? කරදරයක්වත් වෙලාද? දන්නේ නැද්ද ජේන්නක්කේ පිට්ටනියේ හරි වැඩක්නේ. උකුස්සෝ දෙන්නෙක් මැරිලා වේලිලාලු කරවෙලාලු. භූතාවේසයක් ඇවිත් දෙන්න කොටා ගන්නවාලු. සද්දෙ ටිකක් මටත් ඇහුණා. උඹට කියන්ටයි හිටියේ. කඩේ පැත්තේ යන හින්දා ඉක්මන් කොර මම යනවා. මේ ටිකටත් ආරංචිය කඩ මණ්ඩියේ පැතිරිලා ඇති. මමයි මේක දැක්කේ කියලා ආරංචිය පතුරවන්න. අනේ අපොයි මෙහෙම දෙයක්! කවදා දකින්නද මේවා? මෙහෙම දෙයක් දැකගන්ටත් පිනක් තියෙන්නට ඕනේ. අතන ඉන්න ලොකු සෙනගක් එකිනෙකාගේ කසුකුසුවක්. ආරංචිය හොයා ගන්න බැරුව වගේයි බැරුව වගේ. ගමේ සැවොම එකතු වෙලා කප් හිටවන්නට හදනවා. භූත දෝෂෙ හැර දමන්න දේව පිහිට ලබා ගන්න. පිරිසත් වට පිට බලනවා කවුද වටෙන් එන්නේ කියලා. ඔළුව ටිකක් කරකව කව ජේන්නක්කා නේද එන්නේ? කලක හිතන් දේවාලේ කපුකම ඇය නොකරන්නේ. නර පැටවුනි මෙහෙට වරෙව්! නර පැටවුනි මෙහෙට වරෙව්! උකුස්සෝ හත් දෙනෙක් මරලා වේල වේල හිටපු යකුන් ආවේසෙන් උන් අරගෙන පිට්ටනියේ උඩපනින. යකුන් මෙල්ල කර යවන්න දේවාලෙට වරෙව් යන්න. තවත් වැඩක් මේ වෙලාවේ මේ විලසට සිද්ධ වුණා. කවුද කෙනෙක් මෙහෙනවා බස්තමකුත් අතේ අරන්? රැවුල දිගට වවලා ඉන්නේ නෙත් දෙක නම් හරි තේජස්. ගාම්බීර මහ කටහඬ පෙර අපේ මුල් ගුරුතුමානේ. ගරු කළ යුතු උතුම් අයට වැඳලා ගරු කළලා හිටින්. සුවපත් වේවා සැම දෙන. සුවපත් වේවා සැම දෙන. මොකද මෙතන සියලු දෙනා
එකතු වෙලා මේ කරන්නේ. අනේ අපේ ගුරු උතුමනි, භූත දෝෂෙ ගමට ඇවිත් අපි වෙනසෙන්නට ඉස්සර දේව පිහිට ලබා ගන්න, දෙවියන් හට බාර වෙන්න ජේන් මෑණි අඬගසනවා. මොකක් කිව්වා ජේන් මෑණි? කවුරුද ඒ ජේන් මෑණි? මම් මහත්තයෝ, ජේන් නෝනා. ජේන් නෝනා මට මතකයි, ඒ කාලේ පුංචි කෙල්ල දාංගලේ වැඩි හින්දා කෝටු පාර දෙකක් දුන්නා. ඊට පස්සේ කලබල නෑ, හොඳට අකුරු ඉගෙන ගත්තා. මොකක්ද ඔය භූත දෝසි? කවුරුද ඒ ලෙස කියන්නේ? ජේන් අක්කා ආවයසෙන් දෙයියෝ කිව්වා ලෙස කියනවා. උකුස්සොහත් දෙනෙක් මරලා වේල වේල හිටපු යකුන් ආවේසෙන් උන් අරගෙන පිට්ටනියේ උඩ පනිනවා. දේව සාපයක් හින්දම භූත දෝෂයක් හැදුලලු. ජේන් නෝන මෙහෙට වරෙන් මොන දෙයියොද උඹට කිව්වේ? පුංචි කාලේ කෝටු පාර මතක් කරලා දැන් කියපන්. අනේ අනේ මහත්තයෝ, දෙවියෝ නෙවෙයි, රොසලින්නක්කයි කීවේ බොරු කීවට කමාවෙන්ට. බොරු කියන්න පුරුදු අයගේ කටත් කෙටේරියක් වගේ. ලෝ සදහම් වනසවන්නේ කෙටේරියක් වගේ කටයි. ඉස්කෝලෙදි කියා දුන්න ජේන් උඹට මතක නැද්ද? රොසලින් ඔය උඹට කිව්ව දේමෙ නෙවෙයි උඹ කියන්නේ, හාත්පසින් වෙනස් දෙයක් ගොතලා තමයි උඹ කියන්නේ. මාත් සමග යන්න වරෙව්, ඔප්පු කරලා පෙන්වන්නම්. කෝ රොසලින්, කෝ රොසලින්, වරෙන් වරෙන් මෙහෙට වරෙන්. ජේන්ගේ කන කොනේ තියලා උඹ මොකද්ද ඇයට කිව්වේ? මාගෙන් වරදක් වීනම් මහත්තයෝ කමාවෙන්න, මැරිලා වේලී කරවුන මහා උකුස්සෝ දෙන්නෙක් භූතාවේශයක් නිසා ඔවුන් කොටා ගන්නවාලු. ඔය ටිකමයි මම කිව්වේ, ඔය ටිකමයි මම කිව්වේ. මුලදිම මං කිව්වා නේද හාත්පසින් ගොතපු දෙයක්? මේ රොසලින් කිව්වා කියලා චේන් ඕන ගොතපු බොරුව. තැනක් ගන්න යයි හිතලා බොරුවක් ගොතලා කීවම ලැජ්ජාවෙන්නට වෙනවා නැනවතුන්ගේ ගැරහුම්මද. දැන් රොසලින් උඹ කියපන්, කවුද ඕක උඹට කිව්වේ? ජොසී අක්කා, ජොසී අක්කා, එයා තමයි මෙමට කිව්වේ. බොරු කියන්නේ ඇයි රොසලින්? ඒක පාපයක් කියලා ඉගැන්නුවා මතක නැද්ද? සිහි කරපන්, සිහි කරපන්, ඔප්පු කරලා පෙන්වන්නම්. කොහෙද ජොසී, කොහෙද ජොසී? අන්න අන්න ජොසී අක්කා වටපිට බල බල දුවනවා. මෙහෙට වරෙන්, මෙහෙට වරෙන්, කොහෙද උඹ ඔය දුවන්නේ? කියපන් දැන් වෙච්ච හදිය. කොහොමද රොසලින්ට කිව්වේ? අනේ අනේ මහත්තයෝ, වරදක් නම් කමාවෙන්න, මැරුණ කුරුල්ලෙක් ඇවිතින් භූතයෙකුගේ ආවේශෙන් පිට්ටනියේ උඩ පැන පැන නටන බවයි මං කිව්වේ. ඔය ටික මං කියලා නැද්ද? අල්ලේ පැල වෙන මහබොරු. කියන්න හොඳ නෑ රොසලින්, ඉගැන්නුවා මතක නැද්ද? සමාජයෙන් කොන් වෙන හැටි, ඇකිලී ඉන්නට වෙන හැටි. ඇත්ත
තමයි වරද මගේ. ගුරුන් වදන් අත්තුටුවයි. මින් පසුනම් කිසිම දිනක මම බොරුවක් නැහැ කියන්නේ. ඇත්ත තවම අහලක නෑ. කවුද ජොසි උඹට කිව්වේ? කිව්ව කෙනා මට කියපන්. කමාවෙන්ට මහත්තයෝ, මාකෙන් වරදක්ුණිනම් සුද්ධි ඇවිත් ලහි ලහියේ මා හට මෙය කියා ගියා. ඇත්ත එකක් උඹ අනිකක් කිව්වා නේද? බොරුම ගොඩක් ඔප්පු කරලා පෙන්වන්නම් සුද්ධි හොයාගෙන වරෙල්ලා. අන්න අන්න සුද්ධි යනවා පැනලා දුවන්නට හදනවා. මේට වරෙන් උත්තර දීලා පලයන්. මෙහෙට වරෙන් මේකිද මේ සුද්ධි කෙල්ල? කට රතු පොඩි පුංචියකි. ඒ කාලේ මට මතකයි, අතේ තිබෙන කෝටු කෙටිය දැක්ක ගමන් අඬ අඬවිත් බොරු කියන්නේ නෑ මම නම් කිය කිය වැඳගෙන ඉන්නවා. මතක් කරලා උගන්නපුවා, දැන් කියපං වෙච්ච හරිය. අනේ මහත්තයෝ, ගුරු ගුණයට ගරු කරනවා. වරතක් මාගෙන් වීනම් කමා කරනු මෙනෙමාහට. වියලී කිය කුරුල්ලෙකුගේ තටුවක් වෙත පණ ඇවිදින් භූතයෙකුගේ ආවේශෙන් පිට්ටනියේ උඩ පැනපැන දඟලනවා කියලා තමයි ජොසි අක්කට මම කීවේ. ජොසි කිව්ව බොරු සේරම මේ මොහොතෙම ඔප්පු වුණා. බොරු කීමෙන් විශ්වාසය තැබිය නොහැකි කෙනෙක් වුණා. ඇත්ත තමයි ගුරුන් වදන්, බොරුවේ දෝෂේ මම දුටුවා. මින් පසුනම් කිසි දවසක බොරු නොකියමි කට අටවා. සුද්ධිය දැන් උඹ කියපන්, කවුද ඕක උඹට කිව්වේ? බොරුව නැතුව තතු කියපන්, ඇත්ත නෑනේ තවම ආවේ. සමාවෙන්න ගුරු සාමිනි, පුතා තමයි මට කීවේ. කිව්ව ගමන් දුවගෙන විත් ජොසලින් අක්කට කීවේ. කිව්ව ගමන් මට පෙනෙනවා ඇත්ත සත්ත නැහැනේ මෙතන. පොඩි එකාගේ කටේ නැහැනේ බොරුව සමග ගොතපු වචන. දොස් කියන්නේ නෑ කිසිවිට. පොඩි එකාගේ බසට ඉතින් එක්ක එන්න පොඩි පුතාව, සත්ත හොයමු බසින් ඉතින්. පොඩි එකාද පිටිපස්සේ මුල්ලක හැංගිලා උන්නේ. ගුරු සීයේ මං මෙතැනයි කියමින් එතැනට එන්නේ. හිසාත ගා පුංචි පුතුගේ, පුත මට ඇත්තම කියන්න, ඔයා දැක්කේ කොහොමදේද? දුටු විලසට මට කියන්න. අපි ඔක්කොම එකතු වෙලා සෙල්ලම් කරනට කියලා, සෙල්ලම් පිට්ටනියේ ඉඳලා දෙපිල බෙදිලා බෝල ගැහුවා. මමයි ඉතින් බෝලේ ඇව්වේ. පිත්තේ වැදුන බෝල පාර සැරවැඩි වී උඩින් ගිහින් කැලේ දෙසට වීසි වුණා. බෝලේ ගන්න ගොස් බැලුවම පියාටුවක් දඟලනවා. ඒ පැත්තට මේ පැත්තට වැනි වැනි එය නැගිටිනවා. භූතයෙකුගේ වැඩක් කියලා බය හිතිලා ගෙදර දුවලා අම්මා එක්ක එය කිව්වා. මට ගෙටවී ඉන්න කියලා ඉක්මනටම කොහෙද ගින්. බයෙන් වාගේ ගෙදර ආවා. මටත් හුඟක් බය හිතුණා. ඇත්ත සත්ත කොහොම වුණත් පුතා කීවේ දැක්ක දෙයයි. සුද්ධි අම්මා කට ගැහුවට භූතයන්ට හරිම බයයි. ඇත්ත නැත්ත නොදැක්ක අය භූතයන්ගේ වැඩ කියලා නොයෙක් දේට රැවටෙනවා. සොයා බලා තීරණයක් නොගන්න එක ලොකුම වරද. පුතා එන්න මාත් එක්ක බලනෙමු අපි ඇත්ත නැත්ත. අනික් අයත් එන්නකෝ දැන් භූතයාගේ හැටි බලන්න. හොඳයි පුතා, දැන් කියන්න කොහෙද පිහාටුව නටන්නේ? අන්න අතන. බයයි අන්න බයයි. මයි යන්නම් ඉස්සෙල්ලා
පුතා එන්න මගේ පස්සෙන්. අර තියෙන්නේ අර තියෙන්නේ දැන්නම් දඟලන්නේ නැහෙනි. බිමට එබිලා හොඳට බලමු මොකද මෙතන උනේ කියලා. බය වෙන්නට එපා පුතේ, පුංචි පුතා මෙහෙට එන්න. මේ බලන්න කුම්බිගුලක්, පිහාටුවේ මුල බලන්න. කුරුල්ලෙකුට කපුට කොටලා, පිහාටුවක් බිම වැටිලා. පිහාටුවේ මුල් කොටසේ පුංචි පහේ මස් පොඩියක්. කූඹිගුලට ඒක ඇදන්ට මස් ටික කඩ කඩ කනකොට එහෙට වැනුනි මෙහෙට වැනුනි, නැගිටින ලෙස වගේ පෙනුනි. ඒක කාලා දැන් ඉවරයි, පිහාටුවත් පැත්ත වැටිලා. තේරුම් ගන්නට බැරුවම ඕවා තමයි භූත දෝෂ. මීට පස්සේ කිසි දවසක බය වීදුවනට හොඳ නැහැ. හේතුවකින් හැදෙන ඵලය නොම දතහොත් මිස දිටුවෙයි. හේතුව හොයලා බැලුවම දුටු මොහොතෙම සම්දිටුවෙයි. පුතුනි අපේ බුදු දහමත් මුල් කාලයේ ඔහොම තමයි. ලෝකෙ දකින ලකුණු තුනයි අවබෝධෙට සිව් කරුණයි. මේ ටික විස්තර කරන්නේ සත්තිස් බෝ පැකි දහමයි. පැකි කියන්නේ පාක්ෂිකයි. මේ ටික දැන ගත්ත දාට සම්දිටුවෙයි නිවන් දකි. මේ තමයි එදා කුඩා ළමයින්ට රඟ දක්වලා පෙන්නපු කතාව. අද නිසදැස් කවියට ගෙතුණු ආකාරය. මේ වගේ කතා ගෙතිලා එනකොට ඊළඟට ගෙතිලා එන්නේ මොකක්ද කියලා මමත් දන්නේ නෑ. මමත් ඒ මොහොතේ ගෙතිලා එනකොට ඒකේ රසය විඳිනවා, නැත්තම් ඒකෙන් එන දහම් පණිවිඩය දැනගන්නවා. අබේරතනාලංකාරය නම වන කොටස නිමයි. උපුටා ගැනීම. සැඟවුණු බොදුමග යලි පුබුදන හෙළබුදු පියුම සඟරාවේ නමවන කලාපයේ අබේරතනාලංකාරයේ ලිපියෙන් ඔබ සැමට තෙරුවන් සරණයි. අපි මීළඟ කොටසින් නැවත හමුවෙමු. මෙවන් වූ වටිනා දහම් අදහස් මතු කරමින් අත්දැකීම් තුළින්ම නිවනට මඟ සැලසූ වහරක අබේරතනාලංකාර මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේ විසින් පෙන්වා දුන් මේ සත්මග ලොවට යහපත පිණිසම විහිදේවා. මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින් මිලමුදලට යටවෙමින් ලාභ කීර්ති ප්‍රසංසා තණ්හා මාන උද්දච්ච වැනි නීවරණ ආවරණ කර ගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේවා. ත්‍රිවිධ රත්නේ රැකවරණය උඩ යටවට සෑම ආකාරයෙන්ම පිහිටාවා පිහිටාවා පිහිටාවා. සැනසුම් බුදු මගින් මොක් මග නැගීවා. සැනසුම් බුදු සුවය සත වෙත ලැබේවා. සැනසුම් දහම් පණිවිඩ ලොව වැඩේවා. සැනසුම් නිවන සැමලෝ සත ලබාවා. දුක්ගිනි දෙවන මෙසාතර තැම වෙත පෙනිලා. මෝහෙන් මුදා වූ මන විස දුරු කෙරිලා. සාමෙන් බුදු දහම් මග සැනසුම ලබලා. සේමෙන් නිවන් වේවා සත වෙත සකලා. මුනිවරු පහළ වෙන කල හරි දුරබ වෙති. කප් කෝටියක් ගිය කල මුත් නොලැබී ඇති. වටිනා දහම් පණිවිඩ නම් මේ කල වෙති. අපි වාසනාවන්තයි දැන් සිටිය යුති. දුලබ බුදු සමය ලෝ සත වෙත ලැබුණා. නුවන එමිනි සත් බව අත් බැව ලැබුණා. දහම් හඳ දෙවන කලන උමිත් ලැබුණා. නුවන මෙහෙයවා නිවනට යොමු කෙරුණා. සමත බුදු මගින් සැනසුම අත් වේවා.
සියලු සිත් සතන් ධම්මගටම ඒවා මෙතෙක් විදි සසර දුක් කඳ නිවී ආවා සියලු සත නිවන් සුවයට පත් වේවා සාදු 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 මමද සියලු ලෝක සියලු සත්වයෝ අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියන වහරක ටීවී